ගුවන්තරපලාශ්‍රිතව ක්‍රියාත්මක වීමට නිමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවධානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අධිවාසී කම්පිත සම්සලකා බැලීමට අගෝස්තු 2 වෙනිදා කැඳවන ලෙස ශ්‍රේෂ් ප්‍රාධිකරණය අද දින නියම කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාට්ලි චම්පික රණවක රාව් හකීම් සහ එම්.එස්. මන්ත්‍රීරණ යන මහතුරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. මෙම විද්‍යුත් වීසා ක්‍රමවේද හේතුවෙන් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවකාශ ඇති බවත් එමගින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවද පෙත්සම්කරුවන් අවධාරණය කරනවා. එබැවින් ජනතාවට ඉදිරියේදී අහිතකර ප්‍රතිඵලවලට මුහුණ පෑමට සිදුවන බව පවසන පෙත්සම්කරුවන් අදාළ ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා තිබෙනවා. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා, නීතිපතිවරයා සහ මහජන ආරක්ෂක ඇමතිවරයා ඇතුළු පාර්ශ්ව 32ක් නම් කර තිබෙනවා. 3 දෙනාම වෙන්වෙන්ව මූලික අයිතිවාසිකම් නඩු 3ක් ගොනු කරලා තියෙනවා. විභාගයට ගැනීමට එන සිකුරාදාට මූලිකත්වයේ දීලා මුලින්ම ඒ නඩුව ගැනීම සඳහා අද අධිකරණයේ අවසරය දීලා තිබෙනවා. මුළු අමාත්‍ය මණ්ඩලයටම අපි නෝටිස් නිකුත් කිරීමත් විකල්ප මාර්ගයකින් කරන්න අපිට අවසර දීලා තිබෙනවා. මොබිටෙල් ආයතනය තමයි 2011 ඉඳන් මේ කටයුත්ත කළේ. ඒගොල්ලෝ $1 තමයි මේ කටයුත්ත කළේ. ඉතින් අද ශ්‍රී ලංකා ටෙලිකොම් පුජ්ජලිකාංශයට රජයේ කොටස් ලබා දීමේ උත්සාහයක් තියෙනවා. මොබිටෙල් ආයතනය 2023 අගෝස්තු මාසෙදී මේ කටයුත්තම කිරීම සඳහා යෝජනාවක් බාර දීලා තිබියදී තමයි මේ පිටස්තර කණ්ඩායමකට ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් මගින් මේ ලබා දීලා තියෙන්නේ. මේ කරදෙනුව තිබුණා නම් ඇත්තටම මොබිටෙල් ආයතනයේ වටිනාකම 9 ගුණයකින් ඉහළ යනවා. වඩා හොඳ ආයතනයක් හැටියට ඒකට ශක්තිමත් ඉදිරියෙන් තිබිච්ච අවස්ථාවක් මේ ගණදෙනුව හරහා නැති කරලා තියෙනවා.